විසරෝප මතක ඇති නවය වසර ඉගෙන ගත්තා නවය ශ්‍රේණිය අට ශ්‍රේණියේ පතේ කියලා මාතෘකාවක් පතේ පතේ කියන්නේ මොකක්ද කියලා ඔයාලා හොඳට දන්නවා මතක ඇති අපි කතා කරා මේ වගේ වරාගහකින් වරාමලක් නිදහස් වෙනවා එතකොට මේ වරාමල කුලකට ගිහිල්ලා 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 කොහේ නවතීද කියන්න බෑ සමහර විට ඔයාලගේ ඕල්වේ කොල්ලේ නවතින්නත් පුළුවන් එතකොට මේ වරාමල කියන එකට නිශ්චිත ගමන් මාර්ගයක් නැහැ හැබැයි පතයක් කියන්නේ පැහැදිලිවම නිශ්චිත ගමන් මාර්ගයක් අපි ගමු වෘත්තයක් මෙන්න මේ වෘත්තයේ හිතන්න මේ ලක්ෂයේ කේන්ද්‍රය කියලා හිතන්න එතකොට මේ කේන්ද්‍රයේ ඉඳලා මේ වක්‍ර රේඛාවට ඕනම තැනකට වක්‍ර රේඛාවේ ඕනම තැනකට තීර දුර සමාන මේ දුරවල හැම එකක්ම සමාන එහෙනම් මෙන්න මේ වෘත්තේ මේ වක්‍ර රේඛාව මත කෙනෙක් ඇවිදගෙන ගියොත් කෙනෙක් ඇවිදගෙන ගියොත් වක්‍ර රේඛාව මත ඇවිදගෙන ගියොත් එයා යන්නේ මෙන්න මේ කේන්ද්‍රයේ වටේට මේ නිශ්චිත දුරකින් අන් මෙයාගේ ගමන් මර ගමන් මාර්ගය අර වරාමලේ ගමන් මාර්ගය වගේ නෙමෙයි මෙයාගේ ගමන් මාර්ගය නිශ්චිතයි අන්න ඒ වගේ කිසියම් නියමයකට අනුව ලක්ෂයක ගමන් මාර්ගයකට තමයි අපි කියන්නේ පතයක් කියලා එහෙනම් මේ ගමන් කරන කෙනා ලක්ෂයක් කියලා හිතුවොත් දැන් මේ පතේ අපිට විග්‍රහ කරන්න පුළුවන් මේ විදිහට නම් මේ පන්ති ඉගෙන ගත්තා වෙනස් නොකරපු ලක්ෂයට අපි කිව්වා අචල ලක්ෂය කියලා අචල ලක්ෂය වෙනස් නොකරපු දුරට අපි කියන්නේ නියත දුර එතකොට අචල ලක්ෂයකට නියත දුරකින් ලක්ෂයක් ගමන් කරොත් ඒ ලක්ෂයේ ගමන් කරන්නේ අචල ලක්ෂයේ කේන්ද්‍රය නියත දුර අරේවට වෘත්තාකාර ගමන් මාර්ගය මෙන්න මේ වගේ එකකට තමයි පතයක් කියන්නේ හොඳයි පුතේ එහෙනම් ලියා ගන්න අනුමාතෘකාවක් පතේ කියන පතේ ලියා ගන්න පොඩි සටහනක් මේ විදිහට කිසියම් ජාමිතික නියමයකට අනුව කිසියම් ජාමිතික නියමයකට අනුව කිසියම් ජාමිතික නියමයකට අනුව විචල්්‍ය ලක්ෂයක විචල්්‍ය ලක්ෂයක ගමන් මාර්ගය පතයක් ලෙස හැඳින්වේ පතයක් ලෙස හැඳින්වේ හොඳයි ඒ යටතේ අංක 1 දාලා ලියන්න අංක 1 දාලා අපි මේ දැන් ඉගෙන ගත් එක අචල ලක්ෂයකට නියත දුරින් නියත දුරින් විචල්්‍ය ලක්ෂයක ගමන් මග අචල ලක්ෂය කේන්ද්‍රයද නියත දුර අරයද නියත දුර අරයද නියත දුර අරයද වන වෘතයක් මගින් ලැබි වන වෘතයක් මගින් ලැබි වෘතයක් මගින් ලැබි හොඳයි පුතේ ඔයාලට ලියා ගන්න බැරි වුණා කියන්න බෑ මොකද මම එක ළමයෙක් ගෙන්නගෙන තියන් ඉන්නේ මෙතන
එයාව ලියන වේගෙන් තමා කියන්නේ ඒ නිසා හැමෝටම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන අද මේ ප්‍රශ්නේ එන්න විදියක් නැහැ හොඳයි එහෙනම් ලියා ගන්න උදාහරණයක 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 ඕනෑම ලක්ෂයක් ලකුණු කොට ඕනෑම ලක්ෂයක් ලකුණු කොට ඕනෑම ලක්ෂයක් ලකුණු කොට ඕ ලෙස නම් කරන්න ඕ ලෙස නම් කරන්න OA සමානයි සෙන්ටිමීටර් 3 OA සමානයි සෙන්ටිමීටර් 3 වෙන පරිදි A විචල්්‍ය ලක්ෂයේ පතය කැපිටල් A විචල්්‍ය ලක්ෂයේ පතය A විචල්්‍ය ලක්ෂයේ පතය නිර්මාණය කරන්න නිර්මාණය කරන්න නිර්මාණය කරන්න හොඳයි මේ තේරුම් ගන්න ඇති නවයෙත් අපි කරපු නිසා ඕනෑම ලක්ෂයක් ලකුණු කරන්න කියනවා මල් ලක්ෂයක් කියන්නේ සරල රේඛා දෙකක් ඡේදනය වෙන තැනනේ ඒ නිසා අතිරේක ලකුණු කරන්න හැබැයි ඕනෑම කෙනෙකුට පුළුවන් වර්ගඵලයක් නැති දිගක් පළලක් නැති තිතක් මගිනුත් ලක්ෂයක් දක්වන්න මේ ලක්ෂයේ ඕයි කියලා දාන්න. දැන් ඕ ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට තියෙන දුර ප්‍රමාණය මේ ඕ තමයි ඕ ලක්ෂයේ සිට ඕ ලක්ෂයේ සිට මේවයි දීලා තියෙන්නේ OA සමානයි සෙන්ටිමීටර් 3 කියලා දීලා තියෙන්නේ. එහෙනම් ඕ ලක්ෂයේ ඉඳලා A ලක්ෂයට දුර සෙන්ටිමීටර් 3ක් වෙන පරිදි A තමයි විචල්්‍ය ලක්ෂය. ඕ එහෙනම් අතර ලක්ෂය. ඒතර ඕ වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන එක ගමන් කරනවා සෙන්ටිමීටර් 3ක් දුරින් මේ විදිහට. එතකොට අපි නිර්මාණය කරන්නේ කවකටුව අරගෙන භාගයකම කරගෙන යම් ලක්ෂයක් ලකුණු කරන්න ඕ කියලා දාන්න. ඊට පස්සේ අරේ සෙන්ටිමීටර් 3ක් වෙන ගන්න මේ විදිහට හැම වෙලේම මෙනුම් පටන් ගන්න ඕනේ බිංදුවේ ඉඳලා. මේ බිංදුවේ ඉඳලායි පටන් ගන්න ඕනේ. අරය තුනක් මේ සෙන්ටිමීටර් පරිමාණයක් මම මේ හදාලා තියෙන විශාල කරලා ඔයාලා පේන්න ඕන නිසා සෙන්ටිමීටර් තුනක් කවකටුව විහිදුවා ගන්න ඕ කේන්ද්‍රයේ විදිහට අරගෙන අඳින්න වෘත්තයක් විචල්්‍ය ලක්ෂයක පතේ නිසා කඩඉරි වලින් අඳින එක වඩා හොඳයි මේ විදිහට විචල්්‍ය ලක්ෂයේ පතේ කඩඉරි වලින් අඳින්න එතකොට මේ තමයි ඒගේ පතය ඒගේ පතය ඒගේ පතය ඒත් එක්කම මේක තැනකින් මේ දුර ප්‍රමාණය ලකුණු කරලා එක තැනකින් ඕනම තැනකින් මේ විදිහට ලකුණු කරලා සෙන්ටිමීටර 3යි කියලා දාන්න සෙන්ටිමීටර් 3යි කියලා දාන්න. දැමුදේ මේ පතය පොඩි පන්තිවල ඉඳලා ඉගෙන ගත්තේ. හැබැයි නිර්මාණ පාඩුවේ මූලිකම දේ මේ පතය තමයි. මේක තනිකරින් දරගන්න ඕනේ. එතකොට මෙන්න මේ අචර ලක්ෂය මේ තියෙන නියත දුර. මේ තමයි විචල් ලක්ෂයේ පතය. එහෙනම් මේකටම දාන්න මේ තමයි අචර ලක්ෂය. අචර ලක්ෂය ඕ. අචර ලක්ෂය තමයි ඕ. නියත දුර. මේ තමයි නියත දුර. P මේ විදිහට දාමු. නියත දුර. මේ විදිහට දාන්න. මේ නියත දුර.
මෙන්න මේ විදිහට අචල ලක්ෂයකට නියත දුරකින් විචල ලක්ෂයක පතේ වෙන්නේ අචල ලක්ෂයේ කේන්ද්‍රයේ නියත දුර ආරේ වෙන වෘත්තයක් කියලා අපි ඉගෙන ගත්තා. දැන් මේක හොඳට පැහැදිලි ඇති. ප්‍රෝධ තියෙන හැමතැනම මේ පතේ දකින්න ලැබෙනවා. අපි බයිසිකලයක ප්‍රෝධයක් උස්සලා නිදහසේ ප්‍රමණය කරනවා. එතකොට මේකේ උලං ගහන තැනට අපි කියන්නේ වැල්වේනේ. වැල්වේ ගමන් කරන්නේ වෘත්තාකාර පතේක. සමහර පුංචි ළමයි බයිසිකලේ ස්පෝක් එක මලක් ගැට ගහනවා. රෝදේ උස්සලා රෝදේ කරකනකොට මලේ පතේ වෙන්නේ අන්න වෘත්තාකාර පතයක්. ආයෙකොට දැන් නම් කානිවෙල් අඩුයිනේ කොරෝනා හින්දා. තිබ්බනම් පහුගිය කාලේ කානිවෙල් තිබ්බා. එතකොට ඒ කානිවෙල් වලට ගිහාම මෙරිගෝරවුන් යනවනේ. අස්සේ අපිට ඒ නැගලා මේ මල්ලඟ නේද? එතකොට ආන් ඔබගේ පතේ එතකොට එන්නේ ඒ මෙරිගෝ රවුන් එකේ වෘත්තාකාර ගමන් මාර්ගයක් තියෙන එක කේන්ද්‍රයක් තියෙනවා ඒ කේන්ද්‍රය වටා තමයි ඔබ ගමන් කරන්නේ. එහෙනම් මේ වෘත්තයක පතය නිතර දකින්න ලැබෙනවා පෙරහැරේ ගිනි බෝර කරුවා නේද? ඒත් එක්කම තව ගොඩාක් උදාහරණ කියන්න පුළුවන්. නවයේ පන්ති ඉගෙන ගත්ත නිසා මේ ඇති. එහෙනම් මේ පාඩම විශේෂ ක්‍රමයකටයි මේ අවුරුද්ද ඉගෙන ගන්නෙ. නවයේ ඉගෙන ගත්තට වඩා වෙනස්. නිර්මාණ අතරේ තමයි පත් මූලික පත හතර කතා කරන්නේ. ඔබ දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ මූලික පත හතරේ ලකුණු දෙකේ ප්‍රශ්නයක් අනිවාර්යයෙන් එනවා 24 වෙනි ගාන විදිහට බොහෝ විට කියන ප්‍රශ්න පත්‍රයේ ආයෙත් එක්කම ලකුණු 10 ප්‍රශ්නයක් වෙනම ගණිතයේ දෙක පත්‍රයේ දී කොටස එනවා. එහෙනම් මේ පාඩම ඉතා වැදගත් පාඩමක්. හොඳයි එහෙනම් අපි යමු ජ්‍යාමිතික නිර්මාණ වල පළවෙනි එකට සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන හැටි. ලියන මාතෘකාව සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම. සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කිරීම හොඳයි මේ බලා ගන්න. අපි සරල රේඛාවක් කියන්නේ මේ වගේ ඍජු රේඛාවක්. ඒක මේ පැත්තට ඕන තරම් අඳින්න පුළුවන්, මේ පැත්තට ඕන තරම් දික් කරන්න පුළුවන්. එහෙනම් සරල රේඛාවක් කියන එක ඔක්කොම බලා ගන්න. අන්නේ දෙපැත්තට ඊහිස් දෙකක් යොදනවා. එතකොට සරල රේඛාවක දිග කියලා නිම කරන්න බැරි දිගක්. එතකොට මෙන්න මේ වගේ සරල රේඛාවකින් කොටසක් ගත්තාම මේ වගේ ඒකට තමයි කියන්නේ සරල රේඛා ඛණ්ඩය කියලා. අපි සරල රේඛාව ඍජු රේඛාව කියලා පොඩි පන්තිවලදී කිව්වට පස්සේ අපි මේක අර්ථ දක්වනකොට ඉහළට ඉගෙන ගන්නකොට කියන්නේ මෙන්න මේ විදිහට ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකට විහිදෙන ලක්ෂ කුලක. අපර මේ ප්‍රතිවිරුද්ධ දිශාවන් දෙකකට එක මේකට මේ දිශාවට අනන්තය දක්වාම අඳින්න පුළුවන්. කොටසක් ගත්තාම අපි අන්න සරල රේඛා ඛණ්ඩය කියනවා. එතකොට මුදේ මේකට අකුරු දාන්න පුළුවන් මේ විදිහට. A සිට B තෙක් සරල රේඛා ඛණ්ඩය. එතකොට ඒ අකුර මේ මෙතන කියලා අඳුර ගන්න ඒක උඩ ලියන්න ඕනේ නැහැ. පැත්තක ලිව්වම කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් AB සරල රේඛා ඛණ්ඩය මේ තියෙන්නේ. A සිට B තෙක් සරල රේඛා. ඊට පස්සේ P සිට Q තෙක් සරල රේඛා. මේ විදිහට. හොඳයි. එහෙමනම් බලමු සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න. ලියාගන්න මේ විදිහට. උදාහරණයකින් කතා කරමු. උදාහරණයක AB සමානයි මගේ එකම ලියා ගන්න. AB සමානයි සෙන්ටිමීටර් 5.3 වන AB සමානයි සෙන්ටිමීටර් 5.3 වන සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. හොඳයි නිර්මාණය කරන පිළිවෙල රූල් අරගෙන ඉස්සරෝම සරල රේඛාවක් අඳින්න වෙන්න මේ පිළිවෙල. සරල රේඛාවක් අඳින්න ගන්නවා මේක. ඇඳලා බිංදුවේ ඉඳලා මිනුම් ගන්න කව කටුවෙන් බිංදුවේ ඉඳලා 5.3ට මේ බලන්න සෙන්ටිමීටර් 5.3ක් වෙන්න මේ විදිහට. 0.3ක් හරියට වෙන්න කව කටුව විහිදුවා. ඊට පස්සේ මේ රේඛාව එක තැනක තියලා ඡාපයක් අඳිනවා. මේ විදිහට ඡාපයක් අඳිනවා. බලා ගන්න හොඳට මේ ඡාපය ඇඳන්නේ
अरे विनाश कर गाने तू है आनित के रवैये टक ही ला चाप यार कम बेम इतना कौन है मेल आक्स मितना ए मितना बी की लगा नो दूर कौन तेरे से किया लिया नवासी ने मैं दूर सेंटीमीटर पाँच सब तू ना आय सालरी का वैन लगाता अरे पाँच सब तू ना पहने कर मैं पैसे की लगा पे मार कर लगाता क्या पे ए की लगा देख मैं बी की लगा देख होता है सालरी का खंडे निर्माण करने पुलवां देश में दिया हाथरवास का आप इतने करते होता है इला करता है आपका देवली निर्माण है आपका देखकर බලාගන්න ඉස්සර මේ AB කියන්නේ සරල රේඛා ඛණ්ඩයක්. ඒක මත ලක්ෂයක් තමයි මේ C කියන්නේ. AB මත ලක්ෂයක් C. දැන් C ලක්ෂයේදී AB සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කරන්න. මේ විදිහට ලම්බයක්. ලම්බයක් නම් පුතේ මෙතන කෝණය ඍජු කෝණයක් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට AB රේඛාවත් එක්ක ඍජු කෝණයක් හැදෙන විදිහට C ලක්ෂයේදී රේඛාවක් නිර්මාණය කරන්න යනවා. එහෙනම් මාතෘකාවක් විදිහට මේ කියන්නේ සරල රේඛාවක් මත ලක්ෂයේ මේ තියෙන මත ලක්ෂය. මත ලක්ෂයේදී එම රේඛාවට එහෙම නැත්නම් AB රේඛාවට ලම්බයක් නිර්මාණය කරන්න යනවා. හොඳයි. ලියන්නේ මනම් මේ විදිහට මාතෘකාව සරල රේඛාවක් මත ලක්ෂයකදී सरल रेखा वक मतलब से कदी सरल रेखा वक मतलब से कदी इमर रेखा वट लंबयक निर्माणे किरीम लंबयक निर्माणे किरीम ලම්බයක් නිර්මාණය කිරීම නිර්මාණය කිරීම හොඳයි මගේ එකම පටන් ගමු සරල රේඛාවක් අඳින්න මේ විදිහට රූල පාවිච්චි කරන්න හැම වෙලේම සරල රේඛා අඳින්න සරල රේඛාවක් අඳින්න ඔය සරල රේඛාවට අපි දාමු AB කියලා මත ලක්ෂයක් මේ විදිහට ලකුණු කරන්න C කියලා अरगण अरे समान चाप देखा कदिन्न अरे समान ත්‍රිකෝණාංග සාම්‍ය පාඩක ඔබ ඉගෙනගෙන තියෙනවා පාසලේදී එතකොට ත්‍රිකෝණාංග සාම්‍ය පාඩක උදව් කරගෙන අපිට පුළුවන් මේ කෝණේ ඍජු කෝණයක් කියලා ඔප්පු කරලා පෙන්නන්න. හොඳයි පුතේ අපි මම ඔප්පු කරන හැටි කියන්නම්. ඔයාලා ලියා ගන්න ඕනේ නිර්මාණ ජ්‍යාමිතික නිර්මාණ කියලා කියන්න හේතුව ඒකයි.
මේ යා කරොත් එහෙම මේ දෙක යා කරන්න ඕනේ නෑ ඔයාලා යා කරොත් මේ දෙක ලැබෙනවා ත්‍රිකෝණ දෙකක් තොර මේ ලක්ෂයේ ඉඳලා අන්ත ඡාපේ මේ ලක්ෂයේ ඉඳලා අන්ත ඡාපේ අරයන් සමාන නිසා මේ දුරවල් දෙක සමානයි මේ ඡාප දෙකේ අරයන් සමාන නිසා මේ දුරවල් දෙක සමානයි ඒත් එක්කම මේ පාදයේ ත්‍රිකෝණ දෙකටම පොදු පාදේ තොර පේනවා මෙයාගේ පාද තුන මෙයාගේ පාද තුනට සමාන වෙලා තියෙන්නේ කියලා එහෙනම් මේ ත්‍රිකෝණ දෙක මොන ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ අංග සම ත්‍රිකෝණ දෙකක් වෙන්න ඕනේ අංග සමයි නම් අනුරූප අංග සමානින්ද මේ කෝණය සමාන වෙන්න ඕනේ ඒ කෝණ දෙක සමානයි ඒ වගේම AB සරල රේඛාවෙන් එකම දිශාවට පිහිටි බද්ධ කෝණ දෙකක් හේදෙයි ඒ නිසා ඒ දෙක එකතුවත් 180යි සමාන දෙක එකතු 180යි කියන්නේ මේ එක එකක් අනිවාර්යයෙන්ම කීයක් වෙන්න ඕනේ සම් දෙක සමාන දෙකක් තියෙනවා එකතු 180 එකක් කීයද 90ක් වෙන්න ඕනේ එහෙනම් මේ කෝණය ඍජු කෝණයක් කියන එක එතනින් ඔප්පු වෙනවා අපේ කරපු නිර්මාණය AB රේඛාවට C වලදී ලම්බය තමයි මේ ඇඳලා තියෙන්නේ කියලා ඔප්පු කරන්න පුළුවන්. හරි. ඒක ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. දැන් ලියා ගන්න ඕනේ නැහැ. නමුත් මේක ජාමික නිර්මාණ පාඩම නිසා අපි මේක දැනගෙන ඉන්න ඕනේ. හොඳයි පුතේ. දැන් අපි මේ ඉගෙන ගත්තේ සරල රේඛාවක් තියෙනවා. ඒක මත ලක්ෂයක් තියෙනවා. සරල රේඛාවට මේ මත ලක්ෂයේදී ලම්බය. දැන් ඉගෙන ගන්න යන්නේ සරල රේඛාවක් තියෙනවා. AB කියලා ගන්න. ඒක මත නෙමෙයි බාහිර ලක්ෂයක් තියෙනවා C. දැන් අපි C වල ඉඳලා මේ AB ලම්බය නිර්මාණය කරන්න හැටි ඉගෙන ගන්නවා. බලමු එනක් ලියා ගන්න මේ විදිහට මාතෘකාව. බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක සිට බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට බාහිර ලක්ෂයක සිට සරල රේඛාවකට ලම්බයක් නිර්මාණය කිරීම ලම්බයක් නිර්මාණය කිරීම ලම්බයක් නිර්මාණය කිරීම හොඳයි පුතේ මගෙ එක්කම කරමු අදින්න සරල රේඛාවක් අදින්න AB කියලා දාන්න කැමති තැනකින් බාහිර ලක්ෂයක් ලකුණු කරන්න C කියලා දාන්න එහෙනම් මේ තමා බාහිර ලක්ෂය අපි කරන්න ඕන මේ බාහිර ලක්ෂයේ ඉඳලා සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කරන එක. හොඳයි බලමු. බාහිර ලක්ෂයේ කේන්ද්‍රය විදියට ගන්නවා. හරි. මගේ එකම නිර්මාණය කරන්න. ඔයාලා මොකද කරන්න ඕන? ලම්බය නිර්මාණය කරන්න මෙහෙම. C ලක්ෂය ගන්න කේන්ද්‍රය විදියට මගේ එකම රේඛාවට තියෙන දුරට වඩා මඳක් වැඩි දුරක් ගන්න අරේ විදියට අරගෙන ඡාපයක් ඇන්දොත් රේඛාව දෙපොළකින් ඡේදනය වෙනවා. අදින්ද ඡාපයක් මේ විදිහට. හරි. දැන් සරල රේඛාවයි ඒ ඡාපයයි ඡේදනය වෙච්ච තැන් දෙක මෙතනයි මෙතනයි. කේන්ද්‍ර විදිහට අරගෙන නැවත අරය සමාන ඡාප දෙකක් අඳින්න. අර අරයම ගත්තත් කමක් නැහැ. අරය වෙනස් වුණත් කමක් නැහැ. හැබැයි අරය සමාන වෙන්න ඕනේ මේ ඡාප දෙක. දැන් නිවැරදිව බාහිර ලක්ෂයක් ඡාප ඡේදන ලක්ෂයක් යා කරන්න කලින්ම පැන්සල තියන රූල තියන්න. මේ ලක්ෂයට ගිහිල්ලා හරිද කියලා බලා ගන්න. එතකොට ලැබෙනවා C ලක්ෂයේ සිට AB රේඛාවට ඇඳ ලම්බය. C ලක්ෂයේ සිට AB රේඛාවට ඇඳ ලම්බය. හොඳයි පොඩි අභ්‍යාසයක් කරලා ඉස්සරහට යමු. ලියා ගන්න මේ අභ්‍යාසය ඕකට උදාහරණයක් ඔය නිර්මාණයට. AB සමානයි සෙන්ටිමීටර 7. AB C
සමානයි සෙන්ටිමීටර 7. සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න මේ ගැටලුවේ පළවෙනි කොටසේ උදාහරණෙ පළවෙනි කොටස AB සමානයි සෙන්ටිමීටර 7 සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න දෙවැනි කොටස AC සමානයි සෙන්ටිමීටර 4 AC සමානයි සෙන්ටිමීටර 4 දෙවැනි කොටස එකම ගැටලුවක් විදිහට ලියා ගන්න මොකද නිර්මාණය කරන්න එක තැනක AC සමානයි සෙන්ටිමීටර 4 වෙන පරිදි එම AB රේඛාව මත AB රේඛාව මත AB රේඛාව මත C ලක්ෂය පිහිටවන්න C ලක්ෂය පිහිටවන්න තුන්වැනි කොටස C හිදී AB සරල රේඛාවට AB සරල රේඛාවට ලම්බයක් නිර්මාණය කරන්න ලම්බයක් නිර්මාණය කරන්න හොඳයි පටන් ගන්න පොඩි වෙලාවක් ගන්න ටක් ගන්න කරන් බලන්න ඉසරෝම සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න එපා 7 සරල රේඛා ඛණ්ඩය 7ක සරල රේඛා ඛණ්ඩය මේකනම් මේ විදිහට බිම්රේ ඉඳලාමයි මිනුම් ගන්න ඕනේ සෙන්ටිමීටර 7ක්. බිම්රේ ඉඳලා සෙන්ටිමීටර 7ක් බිඳවා ගත්තා. මේ කෙරවලේ තියලා තාපයක් ඇන්දා. අනිත් කෙරවලට ගියා තාපයක් ඇන්දා. AB සමානයි සෙන්ටිමීටර 7. සරල රේඛා ඛණ්ඩය කිසි ගැටලුවක් නැහැ නිර්මාණය කරගන්න ඇති. ඊළඟ කොටසෙන් කියන්නේ AC සමානයි සෙන්ටිමීටර 4 වල පරිදි AB සරල රේඛාව මත C ලක්ෂයේ පිහිටවන්න ඕනේ ඉස්සරෝ. එහෙනම් මොකද්ද වෙන්න ඕනේ? සෙන්ටිමීටර 4ක් මැන ගන්න ඕනේ. බිංදුවේ ඉඳලා 4ක් මැන ගන්න ඕනේ. මැනගෙන 4ක් මැනගෙන A වල ඉඳලා C දුරයි සෙන්ටිමීටර 4. ඒ කේන්ද්‍රයේ විදිහට අරය 4ක් වෙන විදිහට තාපයක් අඳ ගන්න ඕනේ. ආන් නිවැරදිව නිර්මාණ රේඛා සහිතව C ලක්ෂයේ පිහිටවන්න ඇති. සීලක්ෂේ පිටවන්නේ හොඳයි ඒක නිවැරදිව කරන්න සමහර අය වැරදි අය ඇති ඒ නිසා මේ නිවැරදිව පිටවල හැටි කියලා දුන්නේ දැන් වෙන්න ඕන වැඩේ තමයි ඊළඟ කොටසදී තීහිදී ABට ලම්බයක් නිර්මාණය කරන්න කියලා කියන්නේ. එහෙනම් සරල රේඛාව මත ලක්ෂයේදී ලම්බයක් නිර්මාණය කරන්නයි මේ ගැටලුවේ තියෙන්නේ. එහෙනම් C කේන්ද්‍රයේ විදිහට ගත්තා දෙපැත්තෙන් දාප දෙක අඳින්න ඕනේ. අයියා දැන් අද පළවෙනි නිර්මාණයේ ගැටලුවක් මේ දුන්නේ. C කේන්ද්‍රයේ විදිහට අරගෙන දෙපැත්තෙන් දාප දෙකයි කැපිච්ච තැන් දෙකේ තියලා නැවත දාප දෙකයි අන්න සීහි AB ට ලම්බය ලැබෙනවා සී ලක්ෂයේදී AB රේඛාවට ලම්බය ලැබෙනවා හොඳයි උදාහරණ දෙක මේ පළවෙනි නිර්මාණයට පොඩි ගැටලුවක් කතා කරමු
निर्माण मुखद बाहर लक्ष्य सरल रेखा लंब्य निर्माण ये निर्माण दल बल लिया मेहम ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ අපෝ කියන්නේ සර් ABC ලෙස නම් කරන්න කැපිටල් ලකුණු වලින් ලියන්නේ ABC ලෙස නම් කරන්න नामकरण त्रिकोणे पाद तुनट लंब निर्माणे करन्न लंब निर्माण करान पटंगण कीन दे करगन करगन आंड मंगदव कर මේ වගේ ඕනෑම ත්‍රිකෝණයක් අඳින්න මේ අඳින කොට නිකන් සමපාද ත්‍රිකෝණයක් වගේ වෙන්නේ නැද්දෝ හරි ලේසි ඉතුරු නිර්මාණ කර ගන්න ඕනෑම ලක්ෂයේ ලකුණු කරන්න ත්‍රිකෝණය තුල බැඳ ඕ කියලා දාන්න දැන් බාහිර ලක්ෂයක ඉඳලා ලම්බ නිර්මාණ තුනක් පුරුදු වෙන්න අවස්ථාවක් තියෙනවා ඕ ලක්ෂයේ ඉඳලා ත්‍රිකෝණයේ පාද තුනටම ලම්බ අඳින්න ඕන එහෙමනම් ඊට පස්සේ අඳින තාප දෙකේ ආරයන් එක සමාන වෙන්න ඕනේ මේ තාපය අඳින්න ගත්ත ආරයම ගත්තත් ගැටලුවක් නැහැ ඒත් ලම්බයක් වෙන්නේ එහෙම ඇඳුවොත් යාකරොත් ලැබෙන්නේ රොම්බසයක් 10 ශ්‍රේණියේ රොම්බසේ ඉඳලාගෙන තියෙන රොම්බසේක විකර්ණයේ කියන එක ඍජු කෝණිකෝ සමච්චියද වෙන ඉන්න විතර ඇඳින්නේ ඍජු කෝණයක් කියලා ඔප්පු වෙනවා හොඳයි එහෙමනම් යාකරන්න නුන තියලා මේ ලක්ෂයත් මේ ලක්ෂයත් ඔන්න ඕ ලක්ෂයේ සිට
මේ පාදයට ඇඳ ලම්බේ ලැබෙනවා. මේ පැත්තට ලම්බේ ඇඳ. හොඳයි ඒ විදිහට ඕලක්ෂේ ඉඳලා මේ පාදයටත් ලම්බේ නිර්මාණය කරන්න. හරිද? දැන් ඕලක්ෂේ ඉඳලා මේ පාදයට ලම්බේ නිර්මාණය කරන්න ඇති ඕ කේන්ද්‍රය විදිහට ගත්තා. දෙපොළකදී කැපෙන්න තාපය කැපිට තැන් දෙකේ තියලා නැවත අරය අඩු වැඩි කර ගන්න පුළුවන් අරය සමාන තාප දෙක. යා කරනවා. රූල තියලා යා කරන්න මේ ලක්ෂ දෙක එතකොට ලම්බේ ලැබෙනවා. එහෙනම් පොඩ බාහිර ලක්ෂයක් තමයි ඕලක්ෂේ. ඕලක්ෂේ ඉඳලා ත්‍රිකෝණේ පාද තුනටම ලම්බ නිර්මාණය කරලා මේ තියෙන්නේ මේ අනුව බාහිර ලක්ෂයක ඉඳලා සරල රේඛාවකට ලම්බ නිර්මාණය දැන් ඔබට හොඳට පුළුවන්. හොඳයි ඊළඟ තවත් එක ලම්බයක් නිර්මාණය කරන්නයි ලෑස්ති. ඒ කොයි වගේද? මෙන්න මේ සරල රේඛාව මත ලක්ෂයකදී ලම්බයක් නිර්මාණය කරන්න දන්නවා. දෙපැත්තෙන් දෙකයි ආයාරය සමාන දෙකයි ගේන්න. මේ සරල රේඛාවේ මධ්‍ය ලක්ෂය හරහා ලම්බයක් නිර්මාණය කරන්නයි ලෑ. මේ සරල රේඛාවේ අපි හිතමු මෙතන මැද කියලා. මේ මැද ලක්ෂය හරහා ලම්බයක්. මැද නම් මේක ඇඟිලි ප්‍රමාණ වෙන්න එපා. ලම්බයක් අන්න. එතකොට මෙන්න මේ රේඛාවෙන් මේ රේඛාව සමාන කෑලි දෙකකට බෙදලා තියෙන හින්දා මේ රේඛාව මේ රේඛාවේ කිවිහි රේඛාවේ සමත් ඡේදකයක් වෙනවා. ඒත් එක්කම කෝණය 90ක් ඉඳලා AB රේඛාවේ මේකට කියන්නේ ලම්බ සමත් ඡේදකය. ලම්බ සමත් ඡේදකය. එහෙමනම් අපි දැන් මේ නිර්මාණය කරන්න හදන්නේ දෙල්ලද රේඛාවක් මොනව කරන්නද? ලම්බ සමත් ඡේද කරන්න. හොඳයි ලියා ගන්න මේ මාතෘකාව. දෙරළද රේඛාවක් ලම්බ සමච්ඡේද කිරීම දෙරළද රේඛාවක් ලම්බ සමච්ඡේද කිරීම දෙරළද රේඛාවක් ලම්බ සමච්ඡේද කිරීම හොඳයි රේඛා ඛණ්ඩයක් අඳින්න සරල රේඛා ඛණ්ඩයක් අඳින්න AB කියලා දාන්න AB කියලා දාන්න මේ රේඛා ඛණ්ඩේ කියලා වල දෙක අඳුර ගන්න පුළුවන් වෙන්න මං උඩා සරල රේඛා ඛණ්ඩ දෙකක් ඇඳලා දැන් මෙන්න මේ AB කියන සරල රේඛා ඛණ්ඩය ලම්බ සමච්ඡේද කරන්නයි යන්නේ. ඒ සඳහා මේකයි නිර්මාණ රේඛා. ඒ කේන්ද්‍රයේ විදිහට ගන්නවා. රේඛාවේ දල වශයෙන් අපිට පේනවානේ මැද හරිය මේ හරිය කියලා. ඊට වැඩි ආරයක් තුන් කාලක් දෙන්න ගන්නවා. රේඛාවේ දිගින් තුන් කාලක් ඉඳලා. ආරයක් අරගෙන උඩින් ඡාපයක් අඳිනවා යටිමුත් ඡාපයක් අඳිනවා. ඒ ආරයම ගන්නවා B කේන්ද්‍රයේ විදිහට අරන් උඩින් ඡාපයයි ඒ කරලා ඡාප ඡේදන ලක්ෂය කරන්න මේ ලක්ෂය යා කරන්න අර කලින් කිව්ව විදියට පැන්සල් තුන තියලා යා කරන්න මේ විදියට මේ තමයි AB ගේ ලම්බ සමච්ඡේද නිර්මාණය කරන්න එහෙමනම්
नंबर एक आठ की पे निर्माण एक आठ बोल दिए हुए हैं तो क्या गांडे को जानो मैं मेहने रेखा वक्त के अंदर लंबा समाज किए द करन मेहने रेखा वक्त के अंदर लंबा समाज किए द करन एक एक हैडे रेखा लंबा समाज किए द कर गान पुरुवां बिंदुओं हम दाय बाकी कम කරමු රේඛා දෙක කලින් මෙහෙම නම් දැන් මේ රේඛා ලම්බ සමච්ඡේද කරන්න නම් හැම රේඛාවක්ම ලම්බ සමච්ඡේද කරන්න චාපන්දිත රේඛාවේ අන්ත දෙකේදී කෙරවල දෙකේදී මේ කෙරවලට ගියා तुम काला करेगा तब दे पैसे देगा दालवासी आतरे पाप तुम आपकी तरह रहेगा नहीं अनित केरे बैठ गया ये चाप देख क्या पेंट चाप देगा तो लंबा समाज के देखे क्या नहीं मैं तो हरा लंबा को याने करी सा मेरे का वापिस तो मानो में दाखिल ने पूर्व में हरी इन्हें किया ये हिंदा ये हर ये चाप ऐंदर करने ये नहीं බාගෙට වැඩි ආරයක් අරන් මෙහෙන් තාපේ ගැහුවා කවදාවත් මෙහෙන් මේකේ ලම්බ සමච්ඡේදක යන්නේ නැහැ ඒ හිඳ යන ස්ථාන දල වශයෙන් අපිට මනෝමෙන් දැක්ක හැකි එතනින් තාපේ යඳ ගන්න තොරලේසි හොඳයි රේඛා කීපයක් ලම්බ සමච්ඡේද කරලා පුරුදු වෙන්න හොඳයි බලන්න එහෙම නම් මේ රේඛාව දැන් ලම්බ සමච්ඡේද කරන්න යන්නේ ගන්න කෙරවලට බාගෙට වැඩි ආරයක් ගන්න දෙපැත්තෙන් ඡාප දෙක අඳින්න අනිත් කෙරවලට යන්න දෙපැත්තෙන් ඡාප දෙක අඳින්න රූල තියලා යා කරන්න මම නිකන් අඳින්න මේ විදිහට ඔන්න මේ රේඛාවේ ලම්බ සමච්ඡේද කියලා දෙන්න එහෙනම් ඔබට කොයි අතට රේඛාවක් දුන්නත් ලම්බ සමච්ඡේද කරගන්න පුළුවන් දැන් හොඳයි බලමු ආයෙ සරයක් ලම්බ සමච්ඡේදකේ මතක් කරගන්න මේ අහුුනේ නැහැ කියලා එක්කෙනෙක් ඉවලා තියෙනවා මැසේජ් එකක් රේඛාවේ එක අන්තයකට ගියා හතරෙන් තුන් පංගුවක් එන්න ආසන්න විදියට භාගයට වැඩි වෙන්න අර යරන් දෙපැත්තෙන් තාප දෙකයි අනිත් කෙරවලට ගියා ඒ තාප දෙක කැපෙන්න තාප දෙකයි රූල තියලා මේ ලක්ෂය යා කරපුවාම මේ රේඛාව AB නම් ඒකේ ලම්බ සමච්ඡේද කියනවා ඒ කියන්නේ මේ කෑල්ල දෙක සමානත් වෙනවා ලම්බත් වෙනවා කියන එක හොඳයි පුතේ මම මේ ලම්බ සමච්ඡේදකේ මත ඕනම ලක්ෂයක් ගන්නම් P කියලා ලම්බ සමච්ඡේදකයේ මත ඕනම ලක්ෂයක් ගන්නම් p කියන. p ලක්ෂයේ a ලක් p p ලක්ෂයේ a ලක්ෂයකත් p ලක්ෂයේ b ලක්ෂයකත් තියා කරන්න. දැන් මම මේ ගත්තේ ලම්බ සමච්ඡේදකයේ මත ඕනම තරක් p කියන. එතකොට මුදේ p ලක්ෂය ගැන බලමු අපි විග්‍රහ කරගෙන මෙහෙම. මේ මේ වෙලාවේ පේනවා ත්‍රිකෝණ දෙකක් ඇදලා තියෙනවා. ඒ ත්‍රිකෝණ දෙකේ මේ ලම්බ සමච්ඡේද නිසා මේ කෝණේ 90යි මේ කෝණයත් 90යි මේ පාදයට සමානයි මේ පාදයේ ත්‍රිකෝණ දෙකම පොදුයි හොඳයි ඔයාලට කියන්න පුළුවන් ද මේ ත්‍රිකෝණ දෙක අංග සම්වෙන අවස්ථාව මොකද්ද මේ ත්‍රිකෝණ දෙක අංග සම්වෙන අවස්ථාව පා පා පාද
නෑ පාතුන පාතුන සමාන නෑනේ ඊට පස්සේ පාකෝ පාද ඔව් මේ පාත් දෙකයි අන්තර්ගත කෝණය පාත් දෙකයි අන්තර්ගත කෝණයට සමානයි එහෙනම් මේ ත්‍රිකෝණ දෙක අංග සමානයි සමහරවිට ලෙඩක් තියෙනවා ත්‍රිකෝණික ත්‍රිකෝණය දැක්ක ගමන් මතක් වෙන්නේ කර්ණපා විතරයි කර්ණපානක් නෙමෙයි මේකේ කර්ණේ කර්ණයට සමානයි කියලා දීලා නෑ හැබැයි දැන් ත්‍රිකෝණ දෙක අංග සමහින්ද අනුරූප අංග සමාන හින්ද ත්‍රිකෝණයට සම්මුඛ පාදයේ මේ පාදයේ ඊට සමාන කෝණයට සම්මුඛ පාදයට මේ පාදයට සමාන වෙනවා එහෙනම් මං ඉසරෝම කිව්වේ ලම්බ සමච්ඡේද දෙකේ මත ඕනෑම ලක්ෂයක් p කියලා ගත්තා එහෙනම් ඕනෑම ලක්ෂයක් නම් එක මෙතන තිබ්බත් හරි මෙතන තිබ්බත් හරි මෙතන තිබ්බත් හරි කොතන තිබ්බත් හරි මේ ඔක්කොම p තමයි ලම්බ සමච්ඡේද දෙකේ මත ඕනෑම තමයි එහෙනම් පුතේ අපි දැන් ඔප්පු කරලා පෙන්නුවා ත්‍රිකෝණ දෙක අංග සමහින්ද මේ මේ ap දිගයි bp දිගයි සමානයි නම් මේකෙන් තේරෙන දේ තමයි a ලක්ෂයටයි b ලක්ෂයටයි සමාන දුරින් ලක්ෂයක් තියෙනවා ඒක තියෙන්න පුළුවන් එකම එක රේඛාවක් මත විතරයි ඒ මොකක් මතද ලම්බ සමච්ඡේද දෙකේ මත එහෙනම් තමයි ජ්‍යාමිතික නිර්මාණ කියන්නේ ඒ නිසා ඉතින් නමේ ශ්‍රේණියේ මූලික පද හතර ඉගෙන ගන්නකොට ලක්ෂ දෙකකට සමදුරින් විචල්‍ය ලක්ෂයක පතය ඒ ලක්ෂ යාතිවිමින් ලැබෙන රේඛාවේ ලම්බ සමච්ඡේද දෙකේ මගින් ලැබෙයි කියලා පාඩම් කරගත්තා විතරයි දැන් තමයි මේක ජ්‍යාමිතිකව ඉගෙන ගත්තේ ලම්බ සමච්ඡේද දෙකේ මත ඕනම තැනක් තමා ලක්ෂ දෙකට සමදුරින් තියෙන්නේ. ඒ නිසා ලක්ෂ දෙකකට සමදුරින් ලක්ෂයක් තියෙනවා නම් තියෙන්නේ ඒ ලක්ෂ යාකරන රේඛාවේ ලම්බ සමච්ඡේද දෙකේ මත තමයි. හොඳයි එහෙනම් ලියාගන්න අංක 2 පතය. අංක 2 පතය. මම කිව්වා නිර්මාණ පාඩම ඇතුළට මූලික පත හතර සම්බන්ධ කරනවා. එතකොට තමා අවබෝධයෙන් ඉගෙන ගන්න පුළුවන් මේ කටපාඩම් කරන්න නැති. හොඳයි දෙවනි පතය. සටහන් කරගන්න මෙහෙම ලක්ෂ දෙකකට සමාන දුරින් විචල්‍ය ලක්ෂයක පතය විචල්‍ය ලක්ෂයක පතය එම ලක්ෂ යාකිරීමෙන් ලැබෙන රේඛාවේ එම ලක්ෂ යාකිරීමෙන් ලැබෙන රේඛාවේ එම ලක්ෂ යාකිරීමෙන් ලැබෙන රේඛාවේ ලම්බ සමච්ඡේදකය මගින් ලැබේ ලම්බ සමච්ඡේදකය මගින් ලැබේ ලම්බ සමච්ඡේදකය මගින් ලැබේ ලම්බ සමච්ඡේදකය මගින් ලැබේ හොඳයි උදාහරණයක් කී වෙනකල් තියනවා කරමු අංක 1 කියලා ලියා ගන්න අංක 1 උදාහරණේ AB සමානයි සෙන්ටිමීටර 6. අංක 1 උදාහරණේ පළවෙනි කොටස ඔය AB සමානයි සෙන්ටිමීටර 6. සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. සරල රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. දෙවැනි කොටස A හා B ලක්ෂ දෙකට සමදුරින් ලක්ෂ දෙකට සමදුරින් විචල්‍ය ලක්ෂයේ පතය නිර්මාණය කරන්න AB සමානයි සෙන්ටිමීටර කීයක්ද 6යි
හයක සරල රේඛාකාරණයක් අනිම තියෙනවා. සරල රේඛාවක් ඇන්දා බිංදුවේ සිට 6ට කරේ මැනගත්තා. බිංදුවේ සිට 6ට තාප අනිම්න වන ඒනි මෙන්න සරල රේඛා ඛණ්ඩයක නිවැරදි නිර්මාණය දැන් කියන්නේ A ලක්ෂයට හා B ලක්ෂයට සමදුරින් විචල ලක්ෂයේ පතේ මේ දැන් අපි ඉගෙන ගත්තේ ලක්ෂ දෙකකට සමදුරින් ලක්ෂයක් ගමන් කරොත් ගමන් කරන්න වෙන්නේ ඒ ලක්ෂ දෙක යා කරලා ලැබෙන රේඛාව මෙතන නම් AB රේඛාවේ ලම්බ සමත්වේද එහෙනම් නිර්මාණය කරන්න ඕන මොකක්ද AB ගේ ලම්බ සමත්වේද ලම්බ සමත්වේද කියන්නේ කෙරවල් දෙක කේන්ද්‍ර විදිහට අරගෙන භාගයට වැඩි අරයක් අරගෙන රේඛාව දෙපැත්තෙන් ඡාප හතරක් අතර එකයි කරන්න පතයක් නිසා කඩේරි වලින් අඳින්න මේ තමා විකල්ලි ලක්ෂයේ පතේ කියලා ලියන්නේ විකල්ලි पलवी को ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ABC ලෙස නම් කරන්න ABC ලෙස නම් කරන්න දෙවෙනි කොටස A හා B ලක්ෂ දෙකට A හා B ලක්ෂ දෙකට A හා B ලක්ෂ දෙකට සමදුරින් සමදුරින් විචල්ලි ලක්ෂයේ පතය විචල් ලක්ෂයේ පතේ විචල් ලක්ෂයේ පතේ නිර්මාණය කරන්න තුන්වෙනි කොටස B හා C ලක්ෂ දෙකට සමදුරින් B හා C ලක්ෂ දෙකට සමදුරින් විචල්ලි ලක්ෂයේ පතය නිර්මාණය කරන්න හතරවෙනි කොටස එම පතයන්හි ඡේදන ලක්ෂය එම පතයන්හි ඡේදන ලක්ෂය එම පතයන්හි ඡේදන ලක්ෂය O ලෙස නම් කරන්න
ඕලෙස නම් කරන්න නම් කරන්න ඊළඟ කොටස ඕ කේන්ද්‍රයද ඕ කේන්ද්‍රයද ඕ ඒ අරයද ඕ කේන්ද්‍රයද ඕ ඒ අරයද වන වෘතය නිර්මාණය කරන්න වෘතය නිර්මාණය කරන්න හොඳයි පුංචි උදව්වක් කරන්න ඇඳ ගන්න ත්‍රිකෝණය දල වශයෙන් සමපාද ත්‍රිකෝණයක් වගේ ඉන්න ලොකුවට අඳින්න එපා ත්‍රිකෝණේ ගොඩාල් ලොකුවට අඳින්න එපා සෙන්ටිමීටර් 5යි 5යි වගේ සරල රේඛා ඛණ්ඩෙ ඉන්න ත්‍රිකෝණය අඳින්න ABC කියලා අකුරු දාද්දි මේ විදිහට අකුරු දාමු අපි ඔක්කොම පොදුවේ එකම නිර්මාණය වෙනවා හොඳයි පටන් ගන්නකෝ බලන්න කල්පනා කරලා හොඳයි නම් දැන් නවත්තන්නකෝ වැඩ නවත්තලා මගේ එක්ක සම්බන්ධ වෙන්න ආ ත්‍රිකෝණය ඇඳලා ඉති කවුරුත් පළවෙනි කොටසෙන් කියවෙන්නේ මොකද්ද A B ලක්ෂ දෙකට සමතුලිතයි A ලක්ෂයටයි B ලක්ෂයටයි සමතුලිතයි කියලා කියන්නේ එහෙනම් AB රේඛාවේ කෙරවල දෙකේ තියෙන තමා ඡාපන්දිමේ ඒකේ B ගේ තියෙන ඡාපන්දිමේ AB ට A B ලක්ෂයෙන් සමතුලිතින් විචල් ලක්ෂයේ පතේ කියන්නේ AB ගේ ලම්බ සමත්තිය. ඒක යන්න ඕනේ මේ වගේ කියලා අපේ හිතේ තියෙන්න ඕනේ. දැන් ඡාපාදින්න ඕනේ A වල තියලයි B වල තියලයි මෙන්න මේ පොඩි ලයින් එකක් ඇඳලා පෙන්නුවොත් ටිකක් ඔය විදිහට අන්න ඒ කොටසෙදි. එහෙනම් බලන්න AB ලම්බ සමත්තියද කරන්න ඡාපාදින්න. මේ ලක්ෂයේ තිබ්බා. වාගෙට වැඩි අරයක් 갖ත්තා. මේ පැත්තෙන් ඡාපය මේ පැත්තෙන් ඡාපය. ගොඩාක් විශාලවට ඡාපාදින්න ඕනේ වෙන්නේ නැහැ. අවබෝධය වැඩි වෙනකොට. මේ තාපය කැපෙන්න තාපය දැන් තාපතේද ලක්ෂය කරන්න රූල කියලා යා කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ඉස්සරලා පැන්සල තියාගත්තා රූල හේතු කරගත්තා මේ ලක්ෂයට ගියා යා කරන්න AB ගේ මේ දැන් ඇඳලා තියෙන්නේ මොකද්ද A B ලක්ෂ දෙකට සමදුරින් විචල් ලක්ෂේ පතේ ඕනනම් කඩිනින් වලින් අඳින්න පුළුවන්. ඊළඟට කියන්නේ මොකද්ද? B හා C ලක්ෂ දෙකට සමදුරින් විචල් ලක්ෂේ පතේ. එහෙනම් B ටයි C ටයි සමදුරින් නම් BC ගේ ලම්බ සමච්ඡේදකය එවනම් BC B වල තිබ්බා රේඛාව යන්නේ මේ වගේ තැනකින් එහෙනම් ඡාප මේ වගේ තැනකින් ඇඳගත්තා කමන්න අපිට පැහැදිලි තැන් තෝරාගෙන අඳින්න පුළුවන්. මේ ලක්ෂයට ගියා එක ගොඩේ ඡාපෙ ඉන්නේ නැහැ එතකොට යා කරා මේ ලම්බ සමත්තියේදක දෙක ඇඳලා ඉවරයි දැන් කියනවා ඒවා ඡේදන ලක්ෂය මෙන්න මේ ලක්ෂය කොයි කියලා දාන්න හොඳයි ඊට පස්සේ මොකද්ද කියන්නේ ඕ ලක්ෂයේ කේන්ද්‍රය විදිහට ගන්න කියනවා ඒ ලක්ෂයේ තියෙන දුර මේ ඕ කේන්ද්‍රයේ විදිහට අරන් ඒ ලක්ෂයේ තියෙන දුර අරේ විදිහට අරන් වෘත්තයක් අඳින්න කියනවා. වාලේ නිර්මාණය හරිද වැරදිද කියලා අහුවෙනවා මේ වෘත්තය අඳිනකොට. මේ වෘත්තයේ වාලේ නිර්මාණය හරියට කරා නම් මෙන්න මේ විදිහට ත්‍රිකෝණයේ ශීර්ෂ ලක්ෂ තුන හරහා යන්නේ. නිර්මාණය හරිද වැරදිද කියලා අහුවෙනවා ඒක. 11 වසරදී අපි මේක වෙනම නමකින් ඉඳන ගන්නවා මේක 11 වසර තියෙන නිර්මාණයක් ඔය වෘත්තයට අපි 11ෙදි කියනවා ත්‍රිකෝණයේ පරිවෘතය කියලා. ත්‍රිකෝණයේ පරිවෘතය කියලා කියන්නේ ඔය ලක්ෂයට. එතකොට මේ විදිහට මේක දැනට 10 වසරක් නෑ 11ෙදි ආපෞසරයක් මේක 11ෙදි පාලකෘත වෙනවා. එහෙනම් මේ විදිහට ලක්ෂ දෙකකට සමදුරින් විචල් ලක්ෂයක පතය ඒ ලක්ෂය ආකිරීමෙන් ලැබෙන රේඛාවේ ලම්බ සමච්ඡේදකය කියලා ඉගෙන ගත්තා. හොඳයි එහෙනම් බලන්න මේ විදිහට ඊළඟ මාතෘකාවට යමු.
මේ වගේ කෝණයක් දුන්නාම කොහොමද සමත්පියද කරන්න කියලා නවයේ ශ්‍රේණිය ඉගෙනගෙන තියෙනවා. මේ වගේ දෙල්ලද කෝණයක් සමත්පියද කරන හැටි මතකද? ශීර්ෂයේ කේන්දර විදිහට ගන්නවා. බාහුව දෙකම කැපෙන්න චාපයක් අඳිනවා. චාපයයි බාහුව දෙකයි කැපිච්ච තැන් කේන්දර විදිහට නම් මේ විදිහට චාප දෙක චාප ඡේදන ලක්ෂය යා කරපුවාම මේ කැලලයි සමානයි කෝණ සමච්ඡේදකේ ලැබෙනවා. හොඳයි මාතෘකාව ලියන්න එමනම් දෙල්ලද කෝණයක් සමච්ඡේද කිරීම හොඳයි දෙල්ලද කෝණයක් සමච්ඡේද කිරීම අඳින්න මගේ එකම කෝණයක් කෝණයක් අඳින්න සරල ධාරය පාවිච්චි කරලා අඳින්න සමච්ඡේද කරමු එහෙනම් ශීර්ෂයේ කේන්ද්‍රයේ විදිහට ගත්තා තාපයක් ඇන්වා මේ කෝණයේ බාහුව දෙක කෝණය හැදිලා තියෙන සරල රේඛා ඛණ්ඩ දෙකට අපි කියන්නේ කෝණයේ බාහුව කියලානේ කොණේ බාහුව දෙකයි තාපයේ කැපෙන තැන් දෙකේ තියලා නැවත ආරේ සමාන චාප දෙකක් අඳිනවා චාප ඡේදන ලක්ෂයයි කොණේ ශීර්ෂයයි යා කරන්න ඒක තමයි කෝණ සමච්ඡේදක මේ කොණේ AOB කියලා ගත්තොත් AOB කෝණයේ සමච්ඡේදක. හොඳයි. පොඩි අභ්‍යාසයක් කරමු. උදාහරණයක් ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ එහි අභ්‍යන්තර කෝණ සියල්ල සමච්ඡේද කරන්න කැමති ත්‍රිකෝණයක් ඇඳලා කෝණ තුරම සමච්ඡේද කරන්න පහසු අභ්‍යාසයක් කරගෙන යන්න බලන්න හොඳයි අරය වෙනස් කරගෙන චාප එක ගොඩේ එන්නේ නැති වෙන්නේ නැද ගන්න මේ විදියට මේ කෝණය සමච්ඡේද කරගන්න ඉන්නේ
निर्माण कर बाहुदे अनंत्या ඕනම ලක්ෂයක් p කියන එකේ තේරුව ඒක p ලක්ෂයේ ඉඳලා මේ රේඛා දෙකට ඇති ලම්බ දුර ගැන බලමු අපි කොහේලා දැන් ලම්බ දෙකක් නිර්මාණය කරා මේ ලක්ෂය මං q කියලා ගත්තොත් මෙතන r කියලා ගත්තොත් pq හා pr අතර සම්බන්ධයක් තියෙනවද කියලා බලන්න යන්න මේ ඇන්දේ කෝණ සමච්චියද කියලා නම් මෙන්න මේ කෝණයයි සමානයි अंगसमस्था अंगसमस्तावस्तावस्तावल हर हर एक करेक दाल दिनो बरान मुकाद दवस्ताव बैंड में त्रिकोणे में त्रिकोणे में आगे कोण देखा में आगे कोण देखा ना समान है में कोणे अनुग्रह में का तानुग्रह ऐतक का मां बैंड में पादे त्रिकोण देखा ना वो पौधु पादे ये ना बरान कोण देखा ही अनुरूप पादे ना समान है ये ना मोनावस्ताव ने दांग निर्माण මේක නමේ ළමයිට මේ විදිහට කියලා දෙන්න බෑ. ඇයි? ත්‍රිකෝණාංග සාම්‍ය දන්නේ නැහැ. ඒ හින්දා දැන් තමයි මේක ජ්‍යාමිතිකව ඉගෙන ගන්න. ඕන සමච්චය දෙකේ මත ඕනම තැනක් තියෙන්නේ රේඛා දෙකට සමදුරින්. ඒ හින්දා අපි ඉගෙන ගන්නවා රේඛා දෙක නැත්නම් එකිනෙක ඡේදනය වෙන රේඛා දෙකට සමදුරින් විචලී ලක්ෂයක පතය ඒ රේඛා මුණ ගැසීමෙන් සෑදෙන කෝණේ මොකක් පතින් ඉඳ ලැබෙන්නේ? සමච්චය දෙකේ මගින් ලැබෙන්නේ. එහෙනම් व्याकरण मातृभाव तुम्हें नहीं पाते अंक तुम पाते
මූලික පත හතරයි අපි දැනටම තුනක් ඉවර කරගෙන යන්නේ. ලියන්න මේ විදිහට. සරල රේඛා දෙකකට සමදුරින් සරල රේඛා දෙකකට සමදුරින් සරල රේඛා දෙකකට සමදුරින් සරල රේඛා දෙකකට සමදුරින් විචල්්‍ය ලක්ෂයක පතය සරල රේඛා දෙකකට සමදුරින් විචල්්‍ය ලක්ෂයක පතය එම රේඛා ගුණ ගැසීමෙන් සෑදෙන එම රේඛා ගුණ ගැසීමෙන් සෑදෙන සෑදෙන කෝණ සමච්ඡේදකය මගින් ලැබි කෝණ සමච්ඡේදකය මගින් ලැබි කෝණ සමච්ඡේදකයේ මගින් ලැබි හොඳයි උදාහරණ 1 උදාහරණ 1 පහත දැක්වෙන රූපයේ පහත දැක්වෙන රූපයේ OA හා OB සරල රේඛා දෙකට OA හා OB සරල රේඛා දෙකට OA හා OB සරල රේඛා දෙකට සමදුරින් විචල්්‍ය ලක්ෂයේ පතය නිර්මාණය කරන්න හොඳයි රූපේ තියෙනවා හොඳයි OA හා OB ට සමදුරින් කියන්නේ OA OB ගුණ ගැයලා දෙන තියෙන කෝණය ඒ කියන්නේ AOB කෝණය සමච්ඡේදකය. සීන් සේ තියලා චාපය ඡේදනය වෙන තැන් දෙකේ තියලා අරේ සමාන චාප දෙක. මේ තමයි විචල්්‍ය ලක්ෂයේ පතය. කඩේ වලින් යන්නත් කමක් නැහැ. කඩේ වලින් තමයි විචල්්‍ය ලක්ෂයේ පත අඳින්නේ. විචල්්‍ය ලක්ෂයේ පතේ කියලා ලියන්න. හොඳයි. බලමු උදාහරණ දෙක. අර වගේ කොටස් කීපයක් තියෙන උදාහරණ. උදාහරණ දෙක. පළවෙනි කොටස. ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ඕනෑම ත්‍රිකෝණයක් ඇඳ ABC ලෙස නම් කරන්න ABC ලෙස නම් කරන්න ABC ලෙස නම් කරන්න දෙවැනි කොටස AB හා AC
AB හා AC රේඛා දෙකට සමදුරින් විචල්‍ය ලක්ෂයේ පතය නිර්මාණය කරන්න तुंगेरी कोड़ा सर ए बी हा बी सी रेखा देखकर सामदुरी विचल निलाक्षे पाते हैं निर्माणे कराना छेदन लक्षय ओलेस नाम करान्न एबीट लंबयक निर्माणे करान्न लंबयक निर्माणे कोट एही अडिय डीलेस नाम करान्न लंबे अडिय डीलेस नाम करान्न ऐसा नाम करान्न දීලස නම් කරන්න ආසාන කොටස ඕ කේන්ද්‍රයද ඕඩි අරයද වෙන වෘතය නිර්මාණය කරන්න වෘතය නිර්මාණය කරන්න දැන් පොතේ ඉස්සරලා ගැටළු යන්නේ වෘතයට අපි 11 දී පරිවෘතය කියලා කියන්නේ. එතකොට 11 ඉගෙන ගන්න තියෙන නිර්මාණයක් අපි 10 අභ්‍යාසයක් විදිහට මේ කරන්නේ. ඒක පොතේ 11 දී කරන්න තියෙන්නේ නම ලියා ගන්න විතරයි. ඉස්සරලා එක පරිවෘතය. දැන් එකට කියනවා අන්තර් වෘතය කියලා. 11 දී නිර්මාණය කරන්න දැන් අරලේසි මේ නිර්මාණවත් තමයි පාවිච්චි කරන්න තියෙන්නේ නම ලියා ගන්න විතරයි අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ හොඳයි අන් ත්‍රිකෝණය අඳින්දි චූටි ත්‍රිකෝණ නම් අඳින්න එපා ඔය නිර්මාණය කරන්න ඔය නිර්මාණයේ ගැටලුව මෙන්න මේ වගේ එකක් ත්‍රිකෝණයක් ඇතුලේ වෘත්තයක් එන්නේ දැන් මේ වෘත්තය අඳින්න එකක් ලොකු අරයක් තියෙනකොට නරව අඳින්න ලේසි නේද චූටි ත්‍රිකෝණයක් ගන්නොත් එහෙම අමාරු වෙනවා නිර්මාණය කරගන්න ඒක තරමක් හොඳටම මම කියන්න හරියටම ඔයාලා 9 පන්තියේ 8 පන්තියේ දැනුම තියෙන නිසා පාදයක දිග සෙන්ටිමීටර 6ක් වෙන සමපාද ත්‍රිකෝණයක් අඳින්න පාදයක දිග සෙන්ටිමීටර 6ක් වෙන අපි ත්‍රිකෝණ නිර්මාණය වෙන මාතෘකාවකදී කරනවා ඊට කලින් ඕන නම් දැන් මේ ගන්නට ඕන වෙන්න 6 එකක් ඇද ගන්න හැටි බලමු අර 6ක් වෙන ගත්තා මේ වගේ ඔය වගේ එන්නේ आई त्रिकोण वार्ता
निर्माण रेखा अवश्य मेन मेवागोर एक निर्माण रेखा उदाहरण उत्तर दिन समुद्री अब तो मेदेट सामान दुरी अतरी इलाका सामधुरी निर्माण बाहर लक्ष्य बाहर लक्ष्य चाप चेद लक्ष्य त्याग लंबे निर्माण
එහෙනම් ඕවල ඉඳලා AB ට ලම්බයෙන් දත් මේ පියවර ටික ඒ විදිහටම කරන්න ඕනේ. ඕ කේන්ද්‍රය විදිහට ගත්තා AB දෙපළකදී කැපෙන්න තාපයලා ඇඳලා කැපිච්ච තැන් දෙකේ තියලා නැවත array සමාන තාප දෙක. නැවත array සමාන තාප දෙක. යා කරන්න ඊළඟට කියන්නේ ඕ කේන්ද්‍රයේ විදියට ගන්නලු ආ ලම්බේ අඩිය D කියලා දාන්නත් කියනවා එහෙනම් මෙතන ක්ලක්ෂය තමයි D ඕ කේන්ද්‍රයේ ලෙසද OD අරයද මෙතෙන්ට අරයද වෙන්නේ වෘතය නිර්මාණය කරොත් පුතේ නිවැරදිව නිර්මාණය කරා නම් මෙන්න මේ විදියට මේ මේ ත්‍රිකෝණයේ පාද තුනම අභ්‍යන්තරව ස්පර්ශ වෙන්න ඕන මේ විදියට ගෑවිලා යනවා ඉස්සෙල්ලා අඳින්න කලින් චෙක් කරලා බලන්න දැන් මම මේ චෙක් කරලා බලනකොට මටත් පොඩ්ඩක් මේ මේ පැත්තෙන් මදි වුණා මේ පැත්තත් හරි ගියා මේ පැත්තත් හරි ගියා මේ පැත්තෙන් මදි වුණා ආගෙම මේ රේඛාව පැත්තට මදි වෙනවා නම් ආය නිර්මාණ දෙපාරක් විභාගෙදි කරන්නේ නැහැ කපටි කන් තමයි උදව් කරගන්නේ මේ රේඛාව පැත්තට තියෙන කෝණ සමත්වයේද කියන්නේ හරියටම නම් මෙතන තියලානේ මම අඳින්න ඕනේ දැන් මේ රේඛාව පැත්තට එතකොට මදි වෙනවා මේ බලන්න මේ මෙතන තියලා ඉඳහම අර චුට්ටක් මදි වෙනවා ඒ මදි වෙන ප්‍රමාණය මේ කෝණ සමත්වයේද කියන දිගේ ඉස්සරහට යනවා විහිල්ලා මෙතෙන්ට අර ඒ ගත්තාම ආන් එක ආ මේ නිර්මාණ රේඛා තියනවාද බලනවා ස්පර්ශ වෙලා තියනවාද බලනවා එතරම් කරන්නේ එතකොට අන්න බලන්න අර පොඩි අඩුපාඩු අපි වහගෙන ලකුණු ටික ගන්න වැඩේ එක එහෙනම් ත්‍රිකෝණයක පාද අභ්‍යන්තර ස්පර්ශ කරන වෘතය අන්තර් වෘතය කියලා 11 වසරදී කියනවා මෙතෙන්ට අන්තර් කේන්ද්‍රය කියලා කියනවා ඔය නම් දෙක දාගන්න විතරයි තව 11 වසරට ඉතුරු වෙලා තියෙන්නේ හොඳයි කෝණ සමත්වයේදකය හා ඒහා සම්බන්ධ පතය සම්බන්ධ කරගෙනයි ඔය ගැටලු ටික කරේ මේ ටික මං ගාව ඉන්න දරුවෝ දෙන්න කරලා තියෙන්නේ ඒ හින්දා ඔයාලත් ඒ වේගෙන් කරලා ඇති කියලා හිතනවා හරි එහෙනම් මේ ඔව් වෙලාව 10ට 5යි ඉක්මනට තව නිර්මාණ ටිකක් කරගෙන යන්න ඊළඟ ලේසි නිර්මාණයක් කෝණ නිර්මාණය දැන් මාතෘකාව කෝණ නිර්මාණය මගේ එකම කරගෙන යන සාමාන්‍යයෙන් දින දෙකදී නිර්මාණ පාඩම ඉවර කරන්න පුළුවන් ඊළඟ ළඟදිම පහුගිය කාලෙක නිකන් ඉඳලා ළඟදිම දින දෙක ගන්නවා නිර්මාණ ඉවර වෙනවා ඊට පස්සේ අපි සම්භාවිතාව කරනවා අංශක 60 මගේ එකම කරගෙන යන්නේ මේවා වෙන වෙලාවක් දෙන්න ඕනේ නැහැ. අංශක 60 නිර්මාණය. හොඳයි. අංශක 60 මේ විදිහට. අංශක 60 දෙපැත්තරම නිර්මාණය කරන්න හැටි කියලා දෙන්න යන්නේ. ගොඩාක් අයට මේ ශීර්ෂයේ 60 පුළුවන් මේ ශීර්ෂයේ 60 බෑ. ඒ හින්දා. හරි මගේ එකම නිර්මාණය කරන්න රේඛාව අඳින්න. 60 අංශක 60 කෝණේ එක බාහුවක් හා ශීර්ෂ ලක්ෂය ලකුණු කරලා තියෙන්නේ මේ. දැන් මෙතන ශීර්ෂය වෙන විදියට අංශක 60 අඳින්න යන්නේ. යම් අරයක් කරන් චාපයක් අඳිනවා විශාල අරයක් ගන්න එපා සෙන්ටිමීටර 1.5 විතර. මේ වගේ අරයක් කරන් චාපයක් අඳින්න. ඊට පස්සේ ඒ අරේ මරම් මෙතන තියලා ඒ චාපේ ඡේදනය කරනවා. මේලක්ෂයේ තියෙන ඡාපයක් ඇඳලා ඒ අරේ මරම් මේලක්ෂයේ තියෙන ඡාපයක් අඳිනවා. අරේ වෙනස් කරගන්න බෑ. දැන් ශීර්ෂ ලක්ෂයට මේලක්ෂයට ඡාප ඡේද ලක්ෂය යා කරන්න. එතකොට අංශක 60 කෝරේනවා. හොඳයි. මේ රේඛා ඛණ්ඩේ මේ අන්තයේ ශීර්ෂ ලක්ෂය වෙන විදිහට අංශක 60 නිර්මාණය කරන්නේ කොහොමද බලමු මේ ලක්ෂයේ කේන්ද්‍රය විදිහට අරන් අර විදිහට මේ පැත්තට ඡාපය ඇඳ ගන්න මේ පැත්තට ඡාපය ඇඳ ගන්න හොඳයි ඡාපයයි
සරලේකා ඛණ්ඩය කැපෙන තැන තියලා නැවත තාපයක් අදින්න. මේවා දන්න දේවල් ඒ නිසා ඉක්මනට කරන්න ඕන අංශක 60. දැන් මුදේ මං මේක අංශක 60යි කියවට පිළිගන්න එපා. ජාමිතික නිර්මාණනේ මේ. මේක අංශක 60යි කියලා කොහොමද අපි ඔප්පු කරන්නේ? අංශක 60ක් කියලා කොහොමද මේ කියන්නේ? අංශක 60යි. ඕක අංශක 60යි කියලා මන්නේ කිව්වේ. නේද? කොණ මාන අර මැල්ල බලන්න පුළුවන්. ඕන්න. මේ විදිහට. මේ ගණිතාගාරයේ ගෙදර තියෙන ගණිතාගාරයේ ඔක්කොම බඩතික තියෙනවා. කොණ මාන අර මැල්ල බලන්න පුළුවන්. අන්න හරියට අංශක 60. නේද? ශීර්ෂය බිංදු 180 රේඛාවට බාහුව ගත්තා. මේ බාහුවෙන් බලා ගන්න පුළුවන් අංශක කීයද කියලා මේ අන්නිට අංශක 60. එතකොට ඒක තහවුරු කරගත් එක් ක්‍රමයක්. ඒ මැරලන බැලුවේ ක්‍රියාකාරකමත් ඒකද. හැබැයි ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ ඔප්පු කරන්නේ කොහොමද? මෙන්න මේ විදිහට. බලන්න මේ දුරයි තුනම සමානයි. එහෙනම් මෙතන යා කරොත් එහෙම ලැබෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. සමපාද ත්‍රිකෝණයක අපි දන්නවා මේ කෝණ තුනම සමානයි. එක කෝණයක් අංශ කීයයි කියලා 60යි කියලා. ඒ අනුව මේ කෝණය 60යි කියලා ජ්‍යාමිතික ඔප්පු වෙන්නේ විදිහට. මේ පාඩම ජ්‍යාමිතික නිර්මාණ ඕක පොඩි පන්තිවලදී කියලා දෙන්න බෑ 10යිදී තමයි අපි හරියටම කියලා දෙන්නේ. හොඳයි. අංශක 60 දෙපැත්තම නිර්මාණය කරලා 120 62යි. 120ත් දෙපැත්තම නිර්මාණය කරන්න. අංශක 120 මේ වගේ මේ අන්තය ශීර්ෂ ලක්ෂය වෙන්නත් 120 ආදින්න මේ අන්තය ශීර්ෂ ලක්ෂය වෙන්නත් 120 ආදින්න 62යි මේ විදිහට ටිකක් දිග ඡාපයක් අඳින්න මෙතනින් මේ පැත්තට වැඩි ඕනේ නැහැ මේ පැත්තට දිග ඡාපයක් අඳින්න ඒ අරේ මරන් ඡාපයයි ඒ අරේ මරන් ඡාපයයි ශීර්ෂ ලක්ෂය යා කරපුවාම මේක වේක් කරලා ගත්තොත් 60යි මෙතන 60යි මෙතන 60යි ඔක්කොම 120යි අනිත් පැත්තට අදින්න පුළුවන් ඔයාලට ඡාපයක් ඇන්දා ඒ අරේ මරන් ඡාපයයි ඒ අරේ මරන් ඡාපයයි ගියා කර දෙපැත්තම 120 නිර්මාණය කරන්න අංශ 90 क्रम दिखाई මේ ශීර්ෂයේදී අංශ 90 ඕනේ. අපි දන්නවා සරල රේඛාවක් මත ලක්ෂයේදී ඒ රේඛාවට ලම්බයක් ගන්න. ලම්බයි කියන්නේ 90යි තමයි. එහෙනම් අපි කරන්න ඕනේ මේ ශීර්ෂයේදී 90 ඕනේ නම් රූල තියලා මේ රේඛාව මේ පැත්තට දික් කර ගන්නවා. දික් කරගෙන මේ ලක්ෂයේදී ලම්බයක් නිර්මාණය කරනවා. දික් කරගෙනයි ලම්බය නිර්මාණය කරන්න වෙන්නේ ඒක. මේ ලක්ෂයේ තිබ්බා බලා ගන්න දෙපැත්තේ 2යි අරේ සමාන දෙකක් යාතන එතකොට මේ කෝණය ඍජු කෝණයක් තමයි එහෙනම් මේ දික් කරගත්ත එක අපි කඩේරියෙන් දාමු එතකොට ඔන්න මේ ශීර්ෂයේ දාක්ෂයේදී අංශ 90 යනවා ඒ නිර්මාණය කරන්න Thank you.
හොඳයි දෙවැනි ක්‍රමය අපි නිර්මාණය කරමු එහෙනම් මේ ශීර්ෂ ලක්ෂයේදී අංක 90 දෙවැනි ක්‍රමයට නිර්මාණය කරමු ඒ කරන්නේ 120 නිර්මාණය කරන විදිය දන්නවනේ මේ ලක්ෂයේ තියලා කාපයයි ඒ array වෙන්න ඕනේ array සමානයි මේ ඔක්කොගෙම දැන් මේවා යා කරොත් එහෙම මේවා යා කරොත් මේකත් 60යි මේකත් 60 මේ 60 ගාවට තා 30 කෑල්ලක් ආවා නම් 60යි 30යි 90 හැදෙන. එහෙනම් මෙන්න මේ දෙවෙනි 60ේ කෝණය සමත්වේද කරනවා. දැන් සමත්වේද කරන්න යන්නේ මෙන්න මේ කෝණය. මේ කෝණය සමත්වේද කරන්න යනවා. ශීර්ෂයේ තියලා බාහුව දෙකම කැපෙන්න ආයලුතෙන් ඡාපයක් කෝණය මේ ඡාපයෙන් උදව්වට ගන්න. මේ ලක්ෂයේ තියලා එක ඡාපයයි මේ ලක්ෂයේ තියලා අනිත් ඡාපය. මේ ලක්ෂයේ තිබ්බා ඡාපයක් ඇන්ද මේ ලක්ෂයේ තිබ්බා ඡාපයක් ඇන්ද යා කරනවා එතකොට මේ කෑල්ල 60යි මේ කෑල්ල 60යි මෙතන 60 භාගෙ 30යි එහෙනම් ඔක්කොම කෝණයකින් කොච්චරක් වෙනවද 90ක් වෙනවා ඔන්න අංක 90 නිර්මාණය කරන ක්‍රම දෙකක් ඔය කතා කරේ හොඳයි එහෙනම් සියලු දෙනාටම ජය වේවා.